අද 2020 වර්ෂයේ ජූනි මාස 24 වන බදාදා දිනය හිටපු අමාත්‍ය රිෂාඩ් බදෝදීන් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදෝදීන් යන අය ජාතික තවහීද් ජමාත් සංවිධානයේ නායක සාරම් හෂින් නැමැත්තාට 2017 වර්ෂයේ දිනක මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාශ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධ අංශ අධ්‍යක්ෂකවරයෙකු වන පාස්කෝ ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියා. වර්ෂ 2017 මාර්තු මාසයේ දිනක මඩකලපුව කාත් කුඩ් අලියා මන්සන්දියේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සාරම් හෂින් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී රිෆ්කාන් බදුදින් යන අය මෙලෙස ක්‍රියා කර ඇතැයිද හිටපු බුද්ධ අංශ අධ්‍යක්ෂකවරයා සිය සාක්ෂියේදී සඳහන් කර සිටියා. සාරම් හෂින් යන අය තවත් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සමග මඩකලපුව කාන්තක් කුඩ් අලියා මන්සන්දියේදී ගැටුමක් ඇති කරගෙන ඇති බවත් මොහු සම්බන්ධයෙන් අවස්ථා 9කදී තමන් ජාතික බුද්ධි ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවත් හිටපු බුද්ධ අංශ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියා. කාන්තන්කුට් අලියාර් ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට අදාළව වරෙන්තු වූ සාරම් හෂින් එම ප්‍රදේශයෙන් පැනගොස් මාවනල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සැඟවී සිට පසුව අවස්ථාවකදී මන්නාරම ප්‍රදේශයට ගොස් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද හිටපු බුද්ධ අංශ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා. යුද හමුදාපතිටත් 2019දී සාරම් හෂින් ගැන දැනුවා වාසේම 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ වන විට සාරම් හෂින් නැමැත්තා යලි මෙරටට පැමිණි බව තම බුද්ධි තොරතුරු ජාලයට හසු වූ බවද සාක්ෂිකරුව පවසා සිටියා. වරෙන්තු ලැබී සිටි සහ ජාතික ආරක්ෂාවට බලපෑම් කළ හැකි පුද්ගලයෙකුට රටින් පිටවීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙකු උපකාර කිරීම සම්බන්ධයෙන් එවකට යුද හමුදාපතිවරයා සිටි මහේ සේනානායක මහතා දැනුවත් කර 2019 මාර්තු මාසයේ 22 වනදා ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියාද දැනුවත් කළ බව ඔහු පවසා සිටියා. එම ලිපිය යව පසු මාර්තු මාස 26 වනදා අප්‍රේල් මාස 2 වනදා සහ අප්‍රේල් මාස 9 වනදා යන තෙදින තුල බුද්ධි රැස්වීම් 3ක් පැවතියද ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමක් නොපැවත් වූ බවත් රිෆ්කාන් බදියුදීන් සම්බන්ධයෙන් වූ මෙම තොරතුර ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි ප්‍රධානියා කිසිදු අවස්ථාවක සාකච්ඡාවට බඳුන් නොකළ බවත් සාක්ෂිකරුව සඳහන් කර සිටියා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවින්ද විමලසිරි මහතාද ඊයේ දින කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරුණා වූද වැල්ලම්පිටියේ තඹකම්හලේ අයිතිකරු වූද ඉන්සාප් අහමඩ් නැමැත්තා පාස්කු ප්‍රහාරයට පෙර ජාතික තවහීද් ජමාත් සංවිධානයට රුපියල් කෝටි 4000ක් මුදලක් යොදවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මෙම කෝටි 4000ක් මුදල කිසිදු කාරණයක් සඳහන් නොකර ඉන්සාප් අහමඩ් නැමැත්තා ඔහුගේ ගිණුමෙන් ලබාගෙන ඇති බව ඔහුගේ ගණකාධිකාරීවරයා ප්‍රකාශ ලබා දී ඇතැයිද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නා. මෙම ස්වන් ගහතකයා ජාතික තවහීද් ජමාත් සංවිධානයට මුදල් ලබා දීම සඳහා තම ගිණුමේ අවසන් වරට මුදල් ලබාගෙන තිබෙන්නේ ඉකුත් 2019 අප්‍රේල් මාස 10 වැනිදා බවද සාක්ෂිකරුව පවසා සිටියා. දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් අපි දාන උණුසුම් පුවක් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.